ඒ ෆට1න් කියන්නේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නවා. මේ ගැන ඕනතරම් ීඩිය ඔයායට අන්තර්ජාලය හරහා හොයා ගන්න පුළුවන්. ඉතින් අද අපපි කතාකරන්නේ යන්නේ ඒියා ෆවන්ඩ ගැන යාලා දන්නකරුණු ගැන නම් නෙවෙයි. වැඩිය අහන්න නැති කරුණු කිහිපයක් ගැන තමයි, අදපි මේ විඩියෝෙන් කතා කරන්න බලාපොත්තු වෙන්නේ. මේ ීඩිය එක බාලනොයා ඒයා ෆි්ටබන් ගැ දන්නේ නැති කෙනෙක් නම් ඒ ගැන කෙටිහැඳින්වීමක් කරන්න. එදස් නමසේ හතලි සතවර්ශයේදී රොස්වල් ප්‍රදශයට හඳුනා නොගත් පියාසර වස්තුවක් කඩාගෙන වැටනවා. මේ පියාසර වස්තුව තුළින් පෘතුවේ මත ජීවත් නොවන ජීවින් කොට්ටාශයක් හම වෙනවා. හැබැයි ඒවන විටත් ඒක ජීවික් කැරෙන්න්න අනෙක් ජීවින් සියල්ලම මිය ගිහින් තිබනාා. මේ ජීවි අද හිටියේ ඇතිවූ තුවාල් නිසා ඉතාමත්ම අසාධ්‍යතත්වයෙන්. හැකි ඉක්මනින්ම ස්ථනයට ඇමරිකානු හමුදාව පැමිණෙනවා. සාමාන්‍ය ජනතාවට ඇතුල්විය නොහැකි ආකාරයෙන්, දැඩියආරක්ෂාවක් සපේනවුන් එම පිටසක්වල ජීවිිය හා වස්තුව එම ස්ථානයෙන් රගෙනයනවා. ෙේ හෝ ඒවන විටත් මේ තොරතුර ලැවගින්නක් වගේ පැතිරිලා තිබුණනා එතනින් පස්සේදවසේ ඇමරිකාවේ රෝස්වල් ප්‍රදේශයට පියාමඩ පිරිසයක් කඩන් වැටේ කියලා ලොකු නිියස් එකක් එරට පත්තරවල පලවනා ඒ සමගම සමස්ස ඇමරිකානු ජනතාවම මේ ගැන උනන්දු වෙන්න පටන් ගත්තා නමුත් ඊට පසුදවසේම එම පත්තරවලම කඩන් වැටනේ පියාමඩ පිරිසයක් නොවේ කාලගුණ බැලුමක් කියලා වෙනස් වෙලා තිබුණනාා ඉතින් ඒේත් එක්කම මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම වගේයට යනවා මේකට හේතුව තමයි ඇමරිකානු රජේ. මේ කාරණාව හිතා මතා සැඟවීම නමුත් ඇසින්දුටු සාක්ෂි බොහෝමයක් නිසා මේ කරුණ එහම ලේසියන් හංගන්න ඇමරිකාවට බැරි වුණා ඒක නිසා අදටත් මේ කරුණ විශාලා බිරහසක් එතකොට තුවාලුණු පිටසක්වල ජීවියාට මොකදව වනේ ඔවුන් එම පිටසක්වල ජීවියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා විතරක් නෙවෙයි මේ පිටසක්වල ජීවිාව විශේෂිත ස්ථානයක සඟවනු ලැබවා. ඇම ස්ථානය තමයි ඒරයාෆ1න් ප්‍රදේශය මේ ප්‍රදේශය ඇමරිකාවේ පවතින අධයාරක්ෂිත ප්‍රදේශයක් සාමාන්‍ය ජ නතාව මේ ප්‍රදේශයට ඇතුළුවීම සම්පූර්ණෙෙන්ම තහනම්. ඇතුළුවන්නට උත්සාකරණයි මරණයට පත් කරන්න හමුදාවට අවසර ලබාදීලා තියෙනවා. ඒවගේම මේ ප්‍රදේශයට ඇතුළුවීමට හැකියාවක් තිබෙන්නේ විශේෂිත අවසර තිබෙන පුද්ගල ඇන්ට පමණයි. නමුත් ඇතුළේ දකින දේවල් පිට තැවිල්ල කියනෙ එක සම්පූර්ණෙෙන්ම තහනම්. අඩුමතරම මේ ඇමරිකාවේ ජනාධිපතිටවත් මේ ගැන කිසිම දෙයක් සඳහන් කරන්න බෑහ. උදාහරණයක් විදිට ජෝන එෆ් කෙනඩි හඳුන්න්න පුළුවන්. ලෝකේම බලවතාවන ඇමරිකාවේ ජනාධිපතිරේ කුණු නෙF ෙනඩි වැඩි තබා ගාතනය කරනවා. නොත් අදත් ෙඩිතැබිය කවුද වෙඩිතැබියේ ඇයි කිය එක බිරහසක්. ඉතින් ඒ නිසාම සමහර වාර්තාාවලට අනුව ඔහු එදා එක්තරා දේකට සෝදානම් වෙලායිඉඳලා තියෙනවා. ඒ තමයි ඒරයාෆ1න් අබිරහස ලෝකයට හෙළිකිරීම. ඇමරිකාවේ පත්වන හැම ජනාධිපතිවරයෙක්ම මේ ඒරයාෆ1න් ගැන දන්නවා. ඒත් කිසිම වෙලාවක ප්‍රසිද්ිය මේක හෙළිරන්න ඕන්ට බෑ. මොකද හෙමොත් ඔුන්ට සිද්ධ වෙන වැඩ ඕුන් හොඳටම දන්නවා ඇත්තටම ඒයා ෆි1න් නැතුළේ සිද්ධ වෙන්නේ මොකක්ද. ඇතැම්මයි පවස විදිට මේ ඇතුල. පිටසක්වල ජීමින් හා විද්‍යාජයන් එකතු වෙලා විධාකාරයේ පරිීක්ෂණ පවත්වනවා. නමුත් ඒ මොනුව ගැනද කියලා කිසිමෙනක් දන්නේ නැෑ. මේ ගැන හෙලවුුණේ ඒර 1 කලාපේ වැඩකරපු ඇතැම් විද්‍යාජන් හා සේවකයන් මේ ගැන ඔවුන්ගේ අවසාන්න කාලයේදී අදහස් සිදිරිපත් කරපු නිසා වෙන්. අවසාන්න කාලයේ නිසා මරණේ ගැන හැඟීමක් ඔවුන්ට තිබුණා අනෙක් අතන මෙහම අදහස් ප්‍රකාශ කරපු සමහරය ටික කාලයකින් මිය ගියා. තවත් සමාරායේ ඉන්පස්ුවකිීවේ මේ වගේ අදහසක්. මේ ගැන කතා නොකරණේක ඔයාලට වගේ මටත් හොඳයි. ඔන්න ඔොයිවගේ කතාවක් පවසලා ඕවුන් ප්‍රශ්නය මගහැරයා. ගොහමින්හරි මේ ඒරයා ෆ1න් කලාපේ ගැන විධාකාරේ මතිමතාන්තර රශ්ියක් තියෙනවා. ඇැ වාර්ාවවලල්ට අනුව මේක ගොඩක් වැඩ කරන්නේ යුදෙවජාතික විද්‍යාජචන් හා සිංහල විද්‍යාජයන්, ඒකට හේතුව තමයි ලෝකේ පුරාසිදු කළ බුද්ධිමතුන්ගේ පරක්ෂාවකින් දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාවට හිමිවීම. නමුත් ලෝක ජනතාවගේ අයිQ වගේ සම්බන්ධයෙන් සලකලා බලන්නකොට ලංකාවින්නේ එකසේතිසායිවෙනි ස්ථානයට. ඉතින් සාමාන්‍ය අයිකූ වගේ හැත්ත නමයක් පමණ වනවා. සල්ලෝම කියනවනම් මේක තේරුම තමයි අනෙ කරටවල්වට වඩ ශ්‍රීලංකාවි මිනිස්සු බුද්ධිය නඩුවයි. නමුත් පරීක්ෂණ වාර්තා දෙකින් ප්‍රතිඵල දෙකක් එන්නේෙ කොහොමද. ඉතින් නමතක් කරන්න එපා එක පරික්ෂණ වාර්තාවක් වුණේ බුද්ධිමතුන්ගේ ගණන. අනිත් පරිීක්ෂණ වාර්තාාව තමයි ශ්‍රී ලංකාව්‍ය සාමාන්‍ය මිනිසුන්ගේ බුද්ධිමටම. ඔයා මෙහෙමයිතන්න. වාාසලක තියෙන පන්තිවලින් ගනිතයට අනුවට වඩා ගත්ත ළමයි තෝරණවා. එතකොට දහයසීකෙන පන්තිය පලවිනියට එනවා. ඒ ලකුණු අනුවට වඩා ගත්තු ළමයි හය දෙනෙක්කින්න නිසා. ැත වතාපක් ගනිතයට වැඩිම ලකුණු ගත්ත පන්තිය තෝරනවා ඒ ගනිතයට ගත්ත සාමාන්‍ය ලකුණු අනුවයි මෙතනදි කරන්නේ පන්තික ගනිත විෂය සඳහා ලබාගත් ලකුණු ඔක්කොම එකතු කරලා ළමයි ගානෙන් බෙදෙන එක එකට වැඩිමගයක් එන්නේ දායේ ඒ පන්තියට ඒකට හේතුව තමයි දහයිස් සීපන්තියේ ලකුණු අනුවට වඩාගත්තා හය දෙනෙක් හිටියට ඒ පන්තිය ඉන්න අනිත් ළමයින්ගේ ගනිතයට ලකුණු අඩුවීම මේ නිසා දහයි සීපන්තිය සාමාන්‍ය ගනිත ලකුණු පහලයනවා ඉතින් ඒ වගේ වැඩක් තමයි ශ්‍රී ලංකාවට සිද් වෙ ශ්‍රීලංකාවේ සුපි බද්ධමතුන් හිට ගොඩක්ම ඉන්න බුද්ධිමතුන් කියලා හිතාගෙන ඉන්න මෝඩ මිනිසුන්. ඉති ඒනිසාම බුද්ධමතුන් නිහඬයි. ඒවගේම ලංකාවතුළ ඔුන්ට ජීවත් වෙලා වැඩක් නෑ කියලත් ඔවුන් දන්න. එඒනිසා ඔුන් ලංකාව හැරයනවා. සිංහලෙන් මේකට අපි කියන්නේ බුද්ධගරණය කියලා. ්‍රී ංකාවේ හොඳම මොලකරුවන්ගෙන් බොහෝ පිරිසක් අද වෙනකොට ඉන්නවිදස්ගත වෙලා අවාසනාවකට බුද්ධිමතුන් රඳවා තබා ගැනීමේ නිසි සැලස්මක් දේශපාලකයන්ට නෑ. මොකද බොහෝමයක් දේශපාලකයන් හිතන්නේ ඊළඟ පාර බලයට පත් වෙලා තවත් අවුරුදු ගණනාවක් සැපවිදින එක ගැනමිසක් බුද්ධමතුන් එකතුකරලා රටදියුණු කර එක ගැන නම් නෙවෙයි ඒ වගේම තවත්මතයක් තිනව පැන සිංහලයන් බුද්ධිමටමෙන් ඉතාමත්ම ඉහළ ජාතියක් කියලා. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කල්ලාතියෙන පිරිසිු බුදහම බොෝ. කාලයක්්‍රඳී තිබින්නේ ශ්‍රී ලංකාවේ පමණයි කියලා. ඒකට හේතුව තමයි අනන්ත බුද්ධක් තිබූ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධිමට්ම ගැන දැනුවත්වීම නිසාවෙෙන්න්න අත් පුළුවන්. ඒ වගේම මෑතකාලයේදී සිදුකළ තවත් පරීක්ෂණයකින් හෙළවනේ සිංහලයන්ගේ ඩන්නේ වලහා ලෝකේ උසම බුද්ධයක් හිමියයි සැලකෙන ඊස්්‍රයිලයේ යුදෙවජාතිකයන්ගේ ඩන්නේ බොහෝදුරට සමාන බවයි. ඒකට හේතුව තමයි ඉතා ඇතකාලෙන්දළම යුදෙවජාතිකයන්ගේ හා සිංහලයන්ගේ සම්බන්ධයක් තිබීම. සමහර විද්‍යාඥයන්ගේ මතයන්ටනුව මිනිසාගේ බුද්ධිමට්ටම තීරණය වන ප්‍රබල ජානයක් යුදෙව ජාතිකයන්ගේ හා සිංහල ජාතිීන්ගේ ජීවවිද්‍යා පරීක්ෂණයකින් හොයා ගන්න පුළුවන් නමුත් පසුකාලීනව සිංහල ජාතියට වෙනත් ජාතින් සමඟ එකතුවීම නිසා මෙම ජානය සැඟවගොස්තිබෙනවා නමුත් අදටත් මෙම නිවරදි හෙළජානය නිලීන ජානයක් ලෙස ඉස්මතු වුණු කීප දෙෙනෙක්ම අපි අතරෙම ඉන්න පුළුවන් කොහොමුණත් නිවැරදි මඟ පෙන්වීමක් නැති නිසා මේ ජානය තිබුණත් අපි වැඩගන්න නෑ උදාහරණයක් විදියට ජාතිකන්ට කුඩාකාලින්දලම ගනිතය හා බෞතික විද්‍යාව ඉගෙන ගැනීම අනිවාර්ය වෙනවා ඇල්බට ටයින්ස්ටයින් කැන්නෙත් යුදෙව ජාතිකෙක්. ඒවගේම ඒ රටවල් වලතින්නේ බුද්ධිපාදුක ඉගැන්වීමේ ක්‍රමයක් නමුත් අපේ රටේ තින්නේ කටපාඩම් කිරීමේ සිිස්ටම්ම එකක්. එනිසා බුද්ධ වර්ධනවීම ක්‍රියාකාරක සිද්ධ වෙන්න නෑ. මේක ඉතාමත්ම සාමාන්‍ය කාරණාවක් වගේ ඔබට පේනවා වෙන්න පුළුවන්. නමුත් මේක ඉතාමත්ම බරපතල කාරණාවක් බුද්ධිගලනය වලක්වලලා නිවරදි බුද්ධිමුතුන් නිස්මතු කිරීම තුලින්, ඉතාමත්ම කෙටිකාලයකින් ලංකාව මේ පවතිනතත්වයෙන් බේරගන්න පුුවන්. හමන දශපාලකයන් ගැන අපිට කිසිම විශ්වාසයක් යන්න බැහැ නමුත් අපට බුද්ධිමතුන් ගැන විශ්වා කරන්න පුළුවන් ඉතින් මේ වීඩිය එක බලන්න ඔත් ඒ වගේ බුද්ධමතෙක් වෙන්න පුළුවන් සමහරවිටවාට ලොකු අධ්‍යාපන සාතික නැතිවෙන්නත් පුළුවන් ඒත් අමත කරන්න එපා අධ්‍යාපන සාතිකයක් කියන්නේ දැනු මනිින ඒකයක් විතරයි මොකද ඔයාවගේ හිතුව නම් නිකම් මනිකම් බයිසිකල් කාරයෝ දෙන්නේකුණු රයිටඩ සහෝදරයන්ට කවදාවත් ගුවන්ඥානය නිර්මාණය කරන්න වෙන්නේ නහැ ඒවගේම එක් අවස්ථාවක් සාමාන්‍ය පෙළ ගනිතයගේ විශ්වවි යාල ප්‍රේශ භාගයක් කියියලා ෆෙල්ුන අයින්ස්ටයින්ට ලොකුවිද්‍යාචයෙක් පෙන් ලබෙන් නෙත් නැ. තවත් උදාහරයක් කියනවනම් අවසන් විශ්වවිද්‍යාල විභාග අනාගත්ත නිකොල ටෙස්ලට අද පවතින නවිනතාක්ෂණය කොටස්කරුවක්වෙන්න ලැබෙන් න්නෙත් නැ. එතිින් මේක තමයි රටේ අනාගතයට බුද්ධිමතුන් අවශ්‍ය යුගය. හොඳ බුද්ධිම දෙෙක්ට පුුවන් නැවියන් අපගේ ජාතියට පනක් දෙන්න. මේක බලන ඔයත් ඒ වගේ කෙනෙක් පෙන්න්න පුළුවන්. යා අපේ පරණ වඩියෝ බැලුවනම් සෝඩියක් කියල වීඩිය එක බලන්න ඇති. අන්ඒ වගේම රහස් පණිවිඩියක් අපි මේ වඩියෝව තුළ සංඟවලා තියෙනවා. පුළුවන්න මේක කහිපවතාවක් කරි බලලා රහස් පනිිවිඩිය හයාගෙන එක පාලිින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ වගෙනත් ඔබේ අදහස අනිවාරෙන්ම පාලින්කමෙන්ට් කරන්න අමත කරන්නේ පා. අපි මේගේ අලත්ම වීඩියෝුවකින් හම් මෙෙන බලාපොරොත්තුවන් අදට සමුුවරගෙනයන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ චැනල් එක සබස්ක්‍රයිප් කරනත්තං අනිවාරයෙන්ම පාලින්තියන රතුපාට්න කොබ සබස්ක්‍රයිප කන්න. ඒවගේ පුංචි බෙල්ලයිරන්නෙ කලික්කරොත්, අපිොලොතෙන්ම වඩියත් දාපු මං ඔයාලඟට ගන්න ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් අප අලුත්ම වීඩියෝකින් හම්බෙමු සියලම දෙෙනට සුබදවසක්.